ගාල්ල කරාපිටියේ ප්‍රීමාල් චින්තක මහතා නිවසෙන් ඉවතලන ඉඳුල් අපද්‍රව්‍ය හා ඉවතලන මාංශ කොටස් භාවිතයෙන් ජීවවායුව නිපදවීමේ නියලී සිටිනවා. එමගින් ඔහු සැලකිය යුතු ජීවවායු ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත්ව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජීවවායුව එක්රැස් කරන්නේ ඔහුගේ නිවසේ සිට කිලෝමීටර 10කට ආසන්න දුරක පිහිටි භූමියකදී වීමයි. මෙම ගෑස් තම නිවස කරා රැගෙන ඒමට ඔහු යොදාගන්නේ අපූරු ක්‍රමවේදයක්. බස් ටයර් සඳහා යොදා ගන්නා ටියුබ එකට එම ගෑස් පුරවා එය ආරක්ෂිතව ආවරණය කර නිවස කරා රැගෙන විත් උඳුනට සම්බන්ධ කර එමගින් තම පිසීමේ කටයුතු ආරක්ෂිතව කර ගැනීමට ඔහු සමත්ව සිටිනවා. තමා නිපදවන ගෑස් පහසුවෙන් ප්‍රවාහනය කරනවා සේම සැලකිය යුතු කාලයක් ආරක්ෂිතව ගබඩා කර තැබිය හැකි බවත් ඔහු පවසනවා. මෙහි අතුරු ඵලයක් ලෙස දියර පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු කියා සිටිනවා. මා කියන්නේ ඇත්තටම මේ රටේ ඉන්න සියලු දෙනාට මේ වගේ දෙයකට අපි යන්න පුළුවන් නම් අපේ රටේ ඩොලර් පිටරටට යන්නේ ඇත්තටම අපේ මුදල් ඉතුරු වෙනවා. ගෑස් එක ඉතාමත් ඉහළ මට්ටමට මේ ප්‍රෙෂර් එක අපිට දැන් පෙන්නනවා. ඒක නිසා තමයි අපිට දැන් මේ ටියුබ් වලට පුරවන්න තරම් ශක්තිමත් ප්‍රෙෂර් එකක් තියෙන ගෑස් එක. ටියුබ් එක අපිට මොබයිල් සිලින්ඩර් එක. ගෙදරින් එනකොට හිස් ටියුබ් එක මෙහෙට අරන් එනවා. මෙහෙන් යනකොට මේකට මීතේන් පුරවලා මේ ටියුබ් එක පුරවලා ගෑස් සහිතව මම ගෙදර අරන් ගිහිල්ලා ලිපට සමි කරනවා. ඒ වගේම මේකේ තව විශේෂ දෙයක් කියනවා මේ කෘෂි කර්මාන්තෙට දැන් මේ වෙනකොට පොහොර නැහැ. මේ ඇත්තම දියර පොහොර ගබඩාවක්. දියර පොහොර ඕන තරම් තියෙනවා. දැන් මේ වෙනකොට මම කියලා තියෙනවා මේ ප්‍රදේශ කට්ටියට නොමිලේ එන්න දියර පොහොර ගන්න කියලා. නමුත් මට තියෙන දුක මේ නොමිලේ මේ පොහොර වලට පාරට බහැබු කොටස් එන්නේ නැහැ මේ නොමිලේ පොහොර ටික. ඉතින් ඒක නිසා පාරට බහැලා කෑ ගහන එක නෙමෙයි මේ අවස්ථාවේ තියෙන මේ නොමිලේ ලැබෙන ටික හරි අරගෙන තමන්ගේ ගෙවත්ත සරු කරගන්න.